ඒ බැසිල් රාජපක්ෂ ඉටපු අමාත්‍යතුමා ද හින්දු පුවත්පතට කියල තිබා කවුරු ජනාධිපති වුණත් ආණ්ඩුවේ නායකයා වෙන්නේ ඉටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමයි. එතකොට ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්නේ ඔහු කියලා ඔබතුමත් ඉන්නේ මේ මතයේද? නෑ අපි බෙදා ගන්න. ව්‍යවස්ථාවෙම තියෙන හැම තමයි ව්‍යවස්ථාව. අපි දෙන්නට බෙදා ගන්න හැකි එක. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වෙන්නේ අග්‍රාමාත්‍යතුමායි. මෙතන ගැටුමක් තියෙනවනේ කවුද? මට වෙනම බලතල ප්‍රමාණයක්. මං හිතන්නේ ඒකින්ද තමයි පසුගිය කාලේ 19 වගන්තියත් එක්ක සංශෝධනයත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ මං හිතන්නේ අපි දෙන්නට බලපාන්නේ නැහැ. මේ මට දැනගන්න පුළුවන්ද විධායක ජනාධිපති ධුරේ සහ අලුත් ව්‍යවස්ථාවක් ගැන ඔබතුමාලගේ මතය? මං හිතන්නේ මෙතනින් අනිත් අයගෙන ඔබතුමාලා අහන්න ඕන වගේ. නෑ නෑ දැන් ඔබතුමා අප සාමාන්‍ය විධායක මේ වෙනකොට අපි දකින්න ඔබතුමා ඊටමත් විනීතවත් ඡන්ද ප්‍රචාරණ වැඩපිළිවෙලක් ගෙන යනවා. ඒක ඇතුලේ ඔබතුමාට සහාය පළ කරන්න විවිධ කණ්ඩායම් පාර්ශ්ව එකතු වෙලා ඉන්න අවස්ථාවක අපි දැක්ක ඊයේ දවසේදී විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එකතු වුණු කණ්ඩායමට යම් ජනතාවගෙන් පොඩි විරෝධයක් වගේ මතුවෙනවා. ඒක ඔබතුමාගේ වැඩපිළිවෙලට යම් අහිතකර ලෙස බලපන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් මොකද්ද ධර්ම ස්ථාවරය කියලා දැනගන්න. අපි අවවාද කරා ඒ ප්‍රදේශවල ඉන්න මන්ත්‍රීවරුන්ට අපි මන්ත්‍රීවරු මාර්ගයෙන් ඒක නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. මාධ්‍යකරුවන්ට තියෙන ප්‍රශ්නයක් ගැන ඔබතුමාගෙන් විසඳ ගන්න ඕනේ මේ වෙලාවේ. දැන් පැහැදිලිවම යන තැන ඊයේ අන්තිමට මම සහභාගී වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ කිව්වා ඔයාට ඔය දඟලන දඟලිල්ලෙන් අපෙන් ඇහුවට ගෝඨගෙන් අහලා බලන්න ඔයාට සුදු වෑන් එකේ යන්න වෙනවා කියලා. මට දැන් මම පැහැදිලි කරන්නම් කියපු ටික. සුදු වෑන් එකේ යන්න වෙයි, අතපය නැති වෙයි, අතුරුදහන් වෙයි, මේ හිටිය මේ නැති වෙයි, මිලිටරි සංස්කෘතියෙන් ඔයා නැහැ කියලා කිව්වා. ඔය කියන සංස්කෘතිය මම පටන් ගත්ත එකක් නෙමෙයි. මගේ කිසිම සුදු වෑන් එකක් තිබුණෙත් නැහැ. ඔය සංස්කෘතියක් පටන් ගත්තෙත් නැහැ. දැන් වැඩේ වෙලා තියෙන්නේ හුඟක් අයට අමතක වෙලානේ 89 කාලවල සුදු වෑන් නෙමෙයි සුදු ලොරි වලින්නේ උස්සන්ගේ මිනිස්සු නැතිවුනේ. දර සෑවල්, ටයර් සෑයවල් මේවා විශාල ප්‍රමාණයක් තිබුණේ මොන යුගවල වලද කියලා. එතකොට විවිධ වදකාගාර තිබුණු තැන් ඒවා දැන් ජනතාවට අමතක වෙලා මාධ්‍යවේදීන්ටත් අමතක වෙලා. මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගිය කාලවල තිබුණානේ, ගිහිල්ලා මූදේ වැටුණු කාලවල. දැන් ඒවා අමතක වෙලා ඒවා කාගෙන්වත් ඒක ප්‍රශ්න කරන්නේ නැහනේ. ඒගොල්ලෝට ඒවා අමතක වෙලා ඒවා අමතක කරන්නට මේවා බොරුවට අපේ පිටින් පටවලා ඒවා වහගන්නවා. ඒගොල්ලන්ගේ ඉතිහාසය වහගන්නවා. අනිත් එක ওই අභූත චෝදනා නගන අය ඒවා කරපු අය ඉන්නේ දැන් ඒ පැත්තේ. ඔකට මේ සහතිකයක් දෙනවා. ඔකට සහතිකයක් දෙනවා. අපිට බය වෙන්න එපා. වුණ එකක් උඹලා අහපල්ලා. අපි එහෙමයි. මම ආදී කියදුල්ලා. මම ඒගොල්ලෝ සහතිකයක් දෙනකොට මම සහතික දෙකක් දෙන්නක්. ඔකට උදේගම්මන්පිල මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. එතුමා මම හිතන්නේ උත්තර දුන්නොත් හොඳයි. පාර්ලිමේන්තුවේ ඇහුවනේ සුදු වෑන් ගැන ප්‍රශ්නයක්. මා ඇත්තෙන්ම සුදු වෑන් පිළිබඳ මුලින්ම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල සඳහන් වෙන්නේ චන්ද්‍රිකා ජනාධිපතිතුමිය 1996 පත් කරා 87 89 කාලවලදී අතුරුදාන වූවන් පිළිබඳ සොයා බලන්න පළාත් 9ට ජනාධිපති කොමිෂන් සභා 4ක් ඒ වගේම බටලන්ද ජනාධිපති කොමිෂන් සභාව. මේ කොමිෂන් සභාව සියල්ලෙම කියනවා වෑන් වලින් ඇවිල්ලා තරුණයන් පැහැරගෙන ගිහලා අතුරුදහන් කළා කියලා. එහෙමනම් එක්සත් ජාතික පක්ෂ යුගයේ තමයි සුදු වෑන් වලින් පැහැර ගැනීම ආරම්භ වෙන්නේ. මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා තමුන්නාන්සලාට අදාළව. ඒ තමයි මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ දෙවන ධූර කාලය තුල කිසි මාධ්‍යවේදීන් කී දෙනෙක් වෑන් වලින් පැහැරගෙන ගොස් අතුරුදහන් පැහැරගෙන තියෙනවද, අතුරුදහන් කරලා තියෙනවද, ඝාතනය කරලා තියෙනවද? 2016 මාර්තු මාසේ 10 වෙනිදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිරගේ අමුතුමේ ප්‍රශ්නට උත්තර දීලා කියනවා කිසිවෙක් පැහැරගෙන ගොස් නැත, කිසිවෙක් අතුරුදහන් කර නැත, කිසිම මාධ්‍යවේදී ඝාතනය කර නැත. ඒ උත්තර දෙක එකට එකතු කරාම පේන්නේ 1987 දී එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරපු සුදුවෑන් සංස්කෘතිය මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ ආණ්ඩු කාලේ ආරක්ෂක ලේකම්තිර ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා කටයුතු කරන කාලේ අවසන් කරා කියන එකයි. රණසිංහ ප්‍රේමදාස යුගය ඔබතුමා ජනාධිපතිවරයා ලෙස පත්තු හොත් ඉදිරියේදී එන ප්‍රබල ගැටලුවක් තමයි ණය ආපසු ගෙවීම. මොකද ඊළඟ වසර කිහිපය තමයි ණය වැඩිපුරම ශ්‍රී ලංකාවට ගෙවන්න තියෙන්නේ.
ඉතින් ඔබතුමා මේ ණය ගෙවීම සම්බන්ධ ඔබතුමාගේ සැලසුම කොහොමද? ඔබතුමා මේකට මුහුණ දෙන්නේ කොහොමද? ඇත්තට මේ සම්බන්ධයෙන් මුල් ප්‍රශ්නයක් ඇහුවා. මම හිතනවා අපි බොහොම පැහැදිලිව මේ ණය පිළිබඳව අපි පහුගිය කාලෙත් ප්‍රශ්නේ අපිට ආවා 2005 ණය. නමුත් අපි මුදල් නැහැ කියලා කිව්වා, ණය ගෙවන්න තියෙනවා කිව්වා. නමුත් අපි ණය ගෙවමින් ආර්ථිකය ගොඩනැගුවා. ඉතින් අපිට මේ අවස්ථාවේදීත් අපි ණය පිළිබඳව සාකච්ඡා කළේ රටවල් වල ඒක සුවදව මේ ප්‍රශ්නෙට කල් අරගෙන අපිට පුළුවන්කම තියෙනවා මේ ණය බේර ගන්නත්, ඒ වගේම